සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඕල හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද බටන් එකක් CSS වල අපි ඉගෙනගෙන තියෙන ප්‍රොපර්ටිස් පාවිච්චි කරගෙන අපිට ඕනි විදියට ස්ටයිල් කරගන්න කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ කොහොමද HTML වලින් අපි හදාගන්න pagination එකක් CSS පාවිච්චි කරලා අපිට ඕනි විදිහට ස්ටයිල් කරගන්න කියලා. ඉතින් pagination එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔගොල්ලෝ දැකලා ඇති සමහර සයිට්ස් තියෙනවා මෙන්න මෙහෙම ඒගොල්ලන්ගේ post තියෙනවා මෙන්න මෙහෙම pages තියෙනවා පල්ලෙහා. ඒ කියන්නේ ඔක්කොම post ටික එකම page එකේ load කරන්නේ නැහැ. ඒ කියන්නේ post 100ක් තියෙනවා කියලා හිතන්න. එතකොට user ට සිද්ධ වෙනවා පේජ් එකේ පල්ලෙහාට ගොඩාක් ස්ක්‍රෝල් කර කර මිනේ කියන්නේ පේජ් එකේ ලෙන්ත් එක වැඩි වෙනවා. එතකොට පේජ් එක ස්ලෝ වෙන්න උනත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ pagination කියන concept එක පාවිච්චි කරන්න. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම pages වලට අර content divide කරනවා අපි. එතකොට මෙන්න මේක තමයි තියෙන්නේ. මේකට තමයි අපි pagination කියලා කියන්නේ. ඉතින් අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ pagination කියන එක create කරගන්නේ සහ ඒක අපිට ඕන විදිහට style කරගන්න කියලා. ඉතින් මම යනවා මගේ කෝඩ් එකට ගිහිල්ලා මගේ බොඩි ටැග් දෙක ඇතුලේ මම මෙන්න මේ විදිහට මගේ pagination එක create කරගන්න යන්නේ. ඉස්සෙල්ලා මම මෙතන div එකක් create කරනවා. එයාට මම class එකක් දෙනවා pagination කියලා. ඊට පස්සේ මේ දැන් div දෙක ඇතුලේ තමයි මම මගේ pages වල numbers දෙන්න යන්නේ. ඉතින් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ඇත්තටම ඔක link එකක්නේ. ඒ කියන්නේ අපි number 1 කියලා දුන්නොත් ඒ 1 කියන එක click කරාම page 1 එකට යනවා. 2 කියන එක click කරොත් page 2 එකට යනවා. 3 කියන එක click කරොත් page 3 එකට යනවා. ඔහොමම තමයි ඔක වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා ඔක link එකක්නේ. එතකොට අපි මෙන්න මේ a tag එක තමයි use කරන්නේ. ඉතින් a tag එක දැම්ම ගමන් ඔගොල්ලෝ දන්නවා අපි href එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැනට මම මෙතන hash එකක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙතනින් page number එක දෙන්න. page 1 කියලා දෙමු. ඊට පස්සේ මම මේකම copy කරගන්නවා. copy කරගෙන මේක තව ටිකක් paste කරගන්නවා. 2 3 4 5. හරි. pages 5ක් වෙන මම ඔන්න create කරගත්තා. ඊට පස්සේ මම මේ numbers ටික වෙනස් කරගන්නවා. 3 4 5. හරි. දැන් මේක save කරලා බලමු කොයි විදිහටද display වෙන්නේ කියලා. මෙන්න මෙහෙම ඕක display වෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්ත් කරන්න. දැන් හිතන්න pages 100ක් තිබ්බ කියලා. 100ක් තියෙනවා නම් ඒ 100 සියවෙනි එකට කාට හරි යන්න ඕන වෙනවා තින්. මෙන්න මේ එකින් එක click කර කර ගිහිල්ලා ගිහිල්ලානේ යන්න වෙන්නේ. ඉතින් අපිට පුළුවන් අන්තිම page එකට යන්න ඕනේ නම් මෙතන link එකක් දාන්න. first page එකට යන්න ඕන නම් මෙතන link එකක් දාන්න. නැත්තම් මේ පහටම නැතුව ඊට එහා සංඛ්‍යාවකට යන්න ඕනේ නම් තව මේ දෙපැත්තෙන් arrows දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි දැන් arrows දෙකක් add කරගමු ඔකට. ඉතින් ඒකට මම කරන්නේ මෙහෙම වැඩක්. මම මේ පළවෙනි row එකම copy කරගෙන මෙන්න මෙතනින් paste කරනවා. ඊට පස්සේ මෙතනිනුත් ඒකම paste කරගන්නවා. දැන් මම කරන්න යන්නේ මෙතනට අර arrows දෙක දෙන එක. ඉතින් arrows දෙක දෙද්දී මම මේ arrows වලට අදාළ unicode character එක තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මට පුළුවන් left arrow එකට අදාළ unicode character Google search කරලා හොයාගන්න. left double arrows unicode. මේ තියෙන්නේ. මට පුළුවන් මෙන්න මේක copy කරගන්න. හරි. ඊට පස්සේ මම මේක ගෙනාලා paste කරනවා මෙන්න මෙතනට. දැන් ඕක ප්‍රිවීව් කරලා බැලුවොත් එහෙම අපි මෙතන semicolon එකක් දෙන්න ඕනේ. එතකොට තමයි ඒක character එකක් කියන එක අඳුරගන්නේ. මේක refresh කරලා බැලුවොත් එහෙම ඔන්නෝම left arrow එක add වුණා. ওই විදිහටම අපිට right arrow එකත් add කරගන්න පුළුවන්. ඉතින් ඒකත් අපි මේ විදිහට search කරගමු.
ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙතනින් මේ ඇරෝ එක තමයි මම කැමති. ඒ හින්දා මම මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මේක කොපි කරගන්නවා. ගිහිල්ලා මෙන්න මේ අන්තිමට දාපු එකටත් මේක පේස්ට් කරගන්නවා. හරි. දැන් මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට රයිට් ඇරෝ එකත් ඇඩ් වුණා. දැන් අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය විදිහට ස්ටයිල් කරගන්න. ඒක කරන්න මෙහෙමයි. අපේ කෝඩ් එකට යනවා. ස්ටයිල්ස් ඇඩ් කරන තැනට ගිහිල්ලා, ඒ කියන්නේ ස්ටයිල් ටැග් දෙක අතරේ අපිට පුළුවන් මේකට අවශ්‍ය ස්ටයිලින් දෙන්න. ඉතින් මම මේ ලින්ක්ස් වලට ඉස්සෙල්ලාම ස්ටයිලින් ටික දෙනවා. ඉතින් ඒ ලින්ක්ස් තියෙන්නේ මගේ පේජිනේෂන් කියන ඩිව් එක ඇතුලේ. ඒ හින්දා මම එයාගේ ක්ලාස් එක දෙනවා. පේජිනේෂන්. ඊට පස්සේ ඒ පේජිනේෂන් කියන ඩිව් එක ඇතුලේ තියෙන ලින්ක්ස්, ඒ කියන්නේ ඒ ටැග්ස්. ඒ ටැග්ස් වලට මම දෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි ඔක ලියාගන්නේ. මම එයාගේ කලර් එක දෙනවා බ්ලැක් කියලා. ඊට පස්සේ එයාට මම පැඩින් එකකුත් දෙනවා. මොකද මට ඕනේ අර ඇරෝස් සහ නම්බර්ස් අතර ගැප් එක චුට්ටක් වැඩි කරගන්න. පැඩින් එකට මම දෙනවා පික්සල්ස් 20ක්. ඊට පස්සේ දැන් මේ ලින්ක්ස් හින්දා මේවා අන්ඩර්ලයින් වෙලානේ, මට ඒ ටිකත් අයින් කරගන්න ඕනේ. හින්දා මම ටෙක්ස්ට් ඩෙකරේෂන් නන් කියලා දෙනවා. හරි. දැන් මේක සේව් කරලා බලුවොතින් එහෙම ඔන්න ඔය විදිහට ඔක ක්‍රියේට් කරගෙන දැන් මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම මෙන්න මේ විදිහට ඔක ඩිස්ප්ලේ වෙනවා. ඔය තියෙන්නේ අපි ක්‍රියේට් කරගත්තු සිම්පල්ම සිම්පල් පේජිනේෂන් එක. ඉතින් අපිට පුළුවන් මේක අපි කැමති විදිහට ස්ටයිල් කරගන්න CSS පාවිච්චි කරලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද අපි දැනට ඉන්න තැන, ඒ කියන්නේ අපි ඉන්නේ page 2 එකේ නම් page 2 කියන එක highlight වෙලා පේන්නේ. කියන්නේ මේ අංක පහට වඩා වෙනස් විදිහට පේන විදිහට ස්ටයිල් කරගන්න විදිහ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු දෙවනි page එකේ අපි ඉන්නේ කියලා. මෙයාට අපි class එකක් දෙමු active කියලා. class active කියලා කියන්නේ මෙතන අපි දෙන class name එක විතරයි. ඒ හින්දා මම මෙතන active link කියලාම දෙන්නම්. පැටලෙන්න ඇති වෙන්න. ඊට පස්සේ මම මේක copy කරගන්නවා. ඊට පස්සේ මම මගේ styling ටික ලියන තැනට ගිහිල්ලා මෙන්න මෙහෙම ඕක දෙනවා. class name එකක් හින්දා dot එකක් දාන්න ඕනේ. එයාට මම දෙනවා background color එකක්. red color මම දෙනවා. ඊට පස්සේ දැන් red color දැම්මහම text color එක වැඩි පේන්නේ නැහැනේ black වලින් තියෙන නිසා. ඒ හින්දා මම color එකට දෙනවා white. හරි. මට ඕන නම් මෙතන font size එකත් චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. font size එක pixels 20ක් දෙනවා මම. හරි. දැන් මේක save කරලා refresh කරලා බලුවොතින් එහෙම මෙන්න මේ විදිහට ඔක display වෙනවා. බලන්න මගේ මේ active link එකේ color එක වෙනස් වෙලා නැහැ text color එක. ඒ හින්දා මම මෙන්න මේ විදිහට ඔක දෙනවා. active link කියන class එක තියෙන links මෙන්න මෙහෙම. දැන් අපි බලමු ඔක වෙනස් වෙනවද කියලා. හරි. දැන් ඔක change වෙලා තියෙනවා. අපිට පුළුවන් ওই div එකට උඩින් margin එකක් දෙන්නත්. ඒ කියන්නේ මෙතන මෙන්න මේ උඩ space එකක් වෙන විදිහට margin එකකුත් අපි දෙමු. ඉතින් ඒ div එකේ නම pagination. ඒ හින්දා යාව විතරක් අරගෙන මෙන්න මෙහෙම මම styling ලියා ගන්නවා. margin top එකක් දෙමු. pixel 100ක්. හරි. දැන් මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔක ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඇක්ටිව් එකේ එකම හෝව කරද්දිත් අනිත් ඒවට ඇප්ලයි වෙන විදිහට මේක ස්ටයිල් කරගන්න. ඒ කියන්නේ දැන් මේ අපි ඉන්න තැනනේ මේ රතු පාටින් පෙන්වන්නේ. අපිට පුළුවන් ඔය වගේම මෙන්න මේ අනිත් ලින්ක්ස් හෝව කරද්දිත් ස්ටයිල් වෙන විදිහට ඔක වෙනස් කරගන්න. ඉතින් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මෙන්න මේකම කොපි කරගමු. කොපි කරගෙන මෙතනට ආයි පේස්ට් කරගෙන මෙන්න මෙතනින් අපි දෙන්න ඕනේ hover කියලා. මොකද අපි hover state එකනේ ස්ටයිල් කරන්න යන්නේ. ඒ නිසා අපි මෙයාගේ background color එක change කරගමු වෙන color එකකට. gray එකක් වගේ දාගමු.
ග්‍රේ එකක් දෙමු. හැබැයි මීට වඩා ටිකක් ලයිට් ග්‍රේ එකක් විදිහට කලයක තෝරගමු. හරි. දැන් මේක සේව් කරලා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔක චේන්ජ් වෙනවා. බලන්න මම කර්සර් එක ගෙනියද්දී මගේ ලින්ක්ස් වල බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් වෙනවා. ඔය විදිහට තමයි අපි ඒක කරගන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ ලින්ක් එකට මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇඩ් වෙලා තියෙන තැන් හිතන්න. ඒවට බෝඩර් රේඩියස් එකක් ඇඩ් කරගන්න කියලා. ඒක අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් අපේ ඇක්ටිව් එකට ඕනි කියලා හිතමු ඒක. ඒ කියන්නේ ඇක්ටිව් ලින්ක් එකට. ඉතින් අපිට පුළුවන් මෙතන බෝඩර් රේඩියස් එකක් දෙන්න මෙන්න මෙහෙම. ඕක සේව් කරලා රිෆ්‍රෙෂ් කරොත් මෙන්න මේ විදිහට ඕක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේ හෝව කරනකොට එන කලර් එකටත් ඕකම දෙන්න. ඉතින් අපි එතෙන්ටත් ඇඩ් කරගමු. මෙන්න මෙතෙන්ට මේකම කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්නත් පුළුවන්. හරි. එතකොට බලන්න මම කර්සර් එක ගෙනියද්දි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ග්‍රේ වෙනවා. එයාගේත් බෝඩර් රේඩියස් එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ වෙනස් වෙන විදිහ තියෙනවානේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඇඩ් වෙන විදිහ. ඕකටත් අපිට පුළුවන් ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ කලර් චේන්ජ් එක ගොඩක් ස්මූත් වෙන විදිහට. ඒකට අපිට කරන්න තියෙන්නේ ට්‍රාන්සිෂන් කියලා දෙනවා. අපිට චේන්ජ් කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. අපි තප්පර දශම 4ක් වගේ දෙමු. හරි. දැන් මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් බලන්න කර්සර් එක ගෙනියද්දී ඒකේ කලර් චේන්ජ් එක වෙන්නේ ගොඩක් ස්මූත් විදිහට. ඉතින් ඔය ට්‍රාන්සිෂන් වලින් අපිට කරන්න පුළුවන් දේ තමයි ඒක. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ pagination numbers තියෙනවානේ. ඕවට බෝඩ් එකක් ඇඩ් කරගන්නත්. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් අපි දන්නවා බෝඩ් එකක් කොහොමද ඇඩ් කරගන්න කියලා. ඉතින් මේ විදිහටම මෙන්න මෙහෙම බෝඩ් කියන ප්‍රොපර්ටි එක දෙනවා. 1 pixel solid hari mokak dotted hari dashed hari ඕනේ ස්ටයිල් එකක් solid. ඊට පස්සේ අපිට මේකට කලර් එකක් දෙන්න පුළුවන්. අපි dark color එකක් දෙමු. black color එක තෝරලා මම ඊට පස්සේ මෙතනින් color එක change කරගන්නවා. හරි. දැන් මේක save කරලා බලුවොත් එහෙම ඔන්න ඔය විදිහට ඕක ඇඩ් වුණා. අපිට පුළුවන් මෙතෙන්ටත් border radius එකක් දෙන්න. මෙහාටත් අපි border radius එකක් දෙමු. අර අපි copy කරගත්තු pixels පහේ එකම දෙමු. දැන් ඕක refresh කරවතින් මෙන්න මේ විදිහට ඕක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ links අතරේ pagination numbers අතරේ තියෙන gap එක වැඩි කරන්න. ඒකට අපිට පුළුවන් margin එකක් දෙන්න. අපි margin එක මෙහෙම දෙමු. මෙන්න මෙයාටයි අපි දෙන්න ඕනේ මොකද අපේ links ටිකනේ. margin 5 pixels වගේ දෙමු. මේක refresh කරොතින් ඔන්නඔහම ওই gap එක change වෙනවා. ඔය විදිහට තමයි ඔවට ગેප් එකක් දෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ওই pagination size එක වැඩි කරන්න. ඒ කියන්නේ මේ numbers වල size එක තියෙන්නේ. ඒක change කරන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ font size එක change කරන එක. මෙන්න මෙතන 25ක් දෙමු අපි. ඔන්න ඔය විදිහට ඔක size එක වැඩි වෙනවා එතකොට. දැන් බලන්න අපේ මේ pagination එක තියෙනවනේ. මේ pagination එක තියෙන්නේ අපේ page එකේ left side එකේනේ. අපිට පුළුවන් ඔක සෙන්ටර් කරන්න. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ div එක තියෙන්නේ අපේ මේ ඔක්කොමලා ඉන්න div එක. ඒ කියන්නේ pagination කියන div එක තියෙන්නේ. එයාට text align center කියලා දෙන්න. හරි. දැන් ඔක save කරලා refresh කරවතින් මෙන්න මෙහෙම එහා center වෙනවා. ওই විදිහට තමයි අපි ඔක center කරගන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැකලා ඇති සමහර වෙබ්සයිට්ස් වල තියෙනවා බ්‍රෙඩ් ක්‍රම්ස් කියලා જાතියක්. බ්‍රෙඩ් ක්‍රම්ස් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකකට යමු.
වෙබ්සයිට් එක ඇතුලේ පේජ් එකකට අපි ගියෝතින් එහෙම මෙන්න මේ විදිහ එකක් පෙන්නවා. ඒ කියන්නේ අපේ පාත් එක අපි ඉන්න තැන, ඒ කියන්නේ අපි දැන් ඉන්නේ මේ රිසර්ච් කියන පේජ් එකේනේ. එතකොට මේ පේජ් එක හෝම් පේජ් එකේ ඉඳලා බැලුවහම කොතනද තියෙන්නේ? අන්න ඒකට තමයි අපි බ්‍රෙඩ් ක්‍රම් කියලා කියන්නේ. මෙන්න මේ තියෙන මේ බ්‍රෙඩ් ක්‍රම් කියන එක අපිට පුළුවන් ඔන්න ඕකක් ස්ටයිල් කරගන්නත්. ඕකත් ඇත්තටම පේජිනේෂන් එක වගේම දෙයක්. ඉතින් ඒක අපි හදාගන්නේ මෙන්න මෙහෙමයි. අපි අපේ කෝඩ් එකට යමු. ගිහිල්ලා මම මෙන්න මේ නම්බර්ස් ටික වෙනුවට මෙතනින් දෙකක් විතර මම අයින් කරනවා. අයින් කරලා මම මෙතන pages වල විදිහට නම් දෙනවා. About us. ඊට පස්සේ blog. ඊට පස්සේ මම දෙනවා contact us කියලා. ඊට පස්සේ මගේ මේ අන්තිම එකයි පළවෙනිම එකයි මම රිමූව් කරගන්නවා. දැන් මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් එහෙම මෙන්න මේ විදිහට ඕක ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මම කරන්න යන්නේ මගේ මේ ඇඩ් කරගත්තු වැඩිපුර ස්ටයිලින් ටිකක් චුටක් රිමූව් කරගන්නවා. මේක ඕනේ නැහැ. මේකත් මම දැන් රිමූව් කරගන්නවා. ඊට පස්සේ හෝව් ඉෆෙක්ට් එකත් මම අයින් කරගන්නවා. දැන් මේක සේව් කරලා බලමු. ඔන්න ඔය විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මම මේ බෝඩර්ස් උත් අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ ෆොන්ට් සයිස් එක 20 ම තියනවා. හරි. දැන් මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරවද්දී ඔන්න ඔය විදිහට තමයි ඔක ඩිස්ප්ලේ වෙන්නේ. මම මේකේ මාජින් එකක් චුටක් රිමූව් කරගන්නවා. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ මේ pagination කියන එකේ මම class එක change කරනවා bread crumb කියලා. bread crumb. දැන් බලන්න මේ bread crumb එකේ පෙන්නවානේ මෙතන මේ slash එකක් forward slash එකක් පෙන්නවා. ඕකෙන් තමයි මෙන්න මේ pages දෙකේ names දෙක සෙපරේට් කරලා පෙන්නන්නේ. ඉතින් අපි ඕක ඇඩ් කරගන්න යන්නේ දැන්. ඉතින් අපි ඕක මේ මැද්දෙන් ටයිප් කරලා එහෙම ඇඩ් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් CSS පාවිච්චි කරලා ඕක ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මෙතන ස්ටයිලින් ටික දාන තැනට යනවා. ගිහිල්ලා මම මෙතන බ්‍රෙඩ් ක්‍රම් කියලා දෙනවා මගේ ක්ලාස් එකේ නම. ක්ලාස් එකේ නම ලියන හින්දා මෙතන ඉස්සරහින් ඩොට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මම දෙනවා මෙන්න මෙහෙම එකක්. මගේ ඇංකර් එලිමන්ට්ස්, ඒ කියන්නේ ඒ ටැග් එක තියෙන හැම තැනටම කලින් මෙන්න මේක දෙන්න කියලා. ඒ කියන්නේ කලින් දෙන්න ඕන නම් අපි යූස් කරන්නේ බිෆෝ කියන එක. අපි කලින් ඉගෙනගෙන තියනවා මේක බිෆෝ. ඊට පස්සේ මම මෙයාට දෙනවා කන්ටෙන්ට් කියලා එකක්. කන්ටෙන්ට්. ඊට පස්සේ අපිට මේ ෆෝවර්ඩ් ස්ලෑෂ් එක නෙන්න ඕනේ. අපිට පුළුවන් මෙතන ෆෝවර්ඩ් ස්ලෑෂ් එක දාන්න. අපි දැන් මේක සේව් කරලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දැන් ෆෝවර්ඩ් ස්ලෑෂ් එක ඇඩ් වුණා. හැබැයි බලන්න මගේ මේ about us කියන පළවෙනි link එකටත් කලින් මේ ෆෝවර්ඩ් ස්ලෑෂ් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මට ඕක රිමූව් කරගන්න ඕනේ. බලන්න දැන් මෙතන හෝම් කියන එකට කලින් ওই ෆෝවර්ඩ් ස්ලෑෂ් එක නැහැනේ. ඉතින් මට පුළුවන් ඕක රිමූව් කරගන්න මෙන්න මේ විදිහට. මම මෙතනදි දෙනවා මොකක් හරි ඇංකර් ටැග් එකකට කලින් ඇංකර් ටැග් එකක් තියෙනවා නම් විතරක් අන්න එයාගේ ඉස්සරහට මෙන්න මේ ෆෝවර්ඩ් ස්ලෑෂ් එක දෙන්න කියලා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම මෙතනට A කියලා දානවා, ප්ලස් සයින් එකක් දානවා. මේකෙන් මම කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකක් හරි ඇංකර් ටැග් එකක් ගත්තොතින් එහෙම ඒ ඇංකර් ටැග් එකට කලින් තවත් තැන්ක ටැග් එකක් තියෙනවා නම් අන්න ඒ තැන් වලට විතරක් මෙන්න මේ ෆෝවර්ඩ් ස්ලෑෂ් එක දාන්න කියලා. දැන් මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බැලුවොතින් එහෙම මෙන්න මේ අර පළවෙනි ෆෝවර්ඩ් ස්ලෑෂ් එක රිමූව් වුණා. ඒකට හේතුව තමයි මේ about us කියන එකනට කලින් තැන්ක ටැග් එකක් නැහැ. අන්න ඒ නිසා. ඉතින් අනිත් දේ තමයි අපි මේ කන්ටෙන්ට් කියන තැන ෆෝවර්ඩ් ස්ලෑෂ් එක එහෙමම ටයිප් කරා.
හැබැයි මෙතනදී වැඩිය හොඳයි අපි මේ forward slash එක වෙනුවට මේ forward slash එකට අදාළ unicode character එක අපි අර කලින් කරා වගේ හොයලා මෙතෙන්ට paste කරනවා නම් ඒක තමයි සාමාන්‍යයෙන් කරන්න ඕනේ හොඳම දේ. ඉතින් ඔය විදිහට තමයි අපි මේ breadcrumb කියන එක create කරගන්නේ CSS පාවිච්චි කරලා. ඒකත් එක්තරා විදිහක pagination වර්ගයක්. ඉතින් අපි මේ කතා කරේ CSS වල pagination ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු CSS වල multiple columns ගැන.